සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ දිසා වූ වැඩපිළිවෙලේ සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සංනිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. මේ ඔස්සේ රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන පරිදි සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මඟ ප්‍රකාශයට පත් කර තිබෙනවා. අසීමිත ඔබ නම් සංකල්පය ඔස්සේ ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් සේවකයන්, පාරිභෝගිකයන් සහ රටේ පුරවැසියන් යන පාර්ශ්වත්‍රිත්වයේ හැකියාවන් අසීමාන්තිකව පුළුල් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබනවා. ජාතික ඩිජිටල්කරණයේ ගමන් මඟ එළිදැක්වීම ජනාධිපතිවරයාගේ සුරතින් සිදු කෙරුණු අතර ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳ ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමට කැපවුවන් අගය කරමින් ජනාධිපති සම්මාන පිළිගැන්වීමද ජනාධිපතිවරයාගේ අතින් සිදුවන. මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය KKNW පෙරේරා, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ද, විදුලි සංදේශ කොමිසම මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතන වෙනුවෙන් සම්මාන පිළිගැන්වන. කතන ග්‍රන්ථ ප්‍රකාශනය වෙනුවෙන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේද සම්මානයෙන් පිදුම් ලැබුවා. වකුගඩු රෝග නිවාරණ අරමුදල වෙනුවෙන් පිරිනැමුණු මුදල් පරිත්‍යාගද ජනාධිපති පතිවරයා වෙත නිල වශයෙන් බාර දීම මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවට අද විශේෂ දිනයක්. ඒ විශේෂ දිනය නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයේ යුගය කරා සංවේදන තාක්ෂණයෙන් එහාට ගිය ඩිජිටල් තාක්ෂණ යුගයක් කරා මෙහෙවන දිනය ඩිජිටල් සංක්‍රාන්තිය නමින් නැෂනල් ඩිජිටල් රෝඩ් මැප් නමින් අද අපි විශේෂයෙන් අද මේ විශේෂ වැඩසටහන දියත් කරනු ලබන්නේ. අපි ශ්‍රී ලාංකික ජනතාව අපි සැබෑමිට පිළිගන්නේ අපිට අසීමිතයි කියන අගයක් අනුව ඒ නිසයි අපි මේ වැඩසටහන සම්පූර්ණයෙන් මෙහෙවන්නේ. ඩිජිටල් කියන වචනය ලංකාවට මිනිසුන්ට තේරුම් කරන්න විශාල අවශ්‍යතාවක් වුණා තුන. තාම අපේ ගම්මානවල ඉන්න වැඩි වෝන් නැ පාර්ලිමේන්තුවෙන් ගත්තම පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න පුළුවන්. ඩිජිටල් කරන්නේ කොච්චර පාවිච්චි කරනවද කියන පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. අපි පාරක් හදනවා. ඒ හයිවේ එක ඇතුලේ යන්න වාහන නැත්තම්, ඒතර මේ ඩිජිටල් කරන්නේ කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ? මම ලැජ්ජ වෙන්නේ නැ මේ විෂය අලුතෙන් මම හිතනවා. අත්හදා බලලා තේරුම් ගන්න යනකොට කරපු මුලම දේ තමයි මල්ලසේකර ශබ්දකෝෂයේ කියවීම. මල්ලසේකර ශබ්දකෝෂයේ තිබුණා ඩිජිටල් කියන්නේ ඇඟිලි වලින් කරන කිය. මම ඒ කාලෙත් හොඳලාට විපක්ෂයේ මිටි නැත්තම් මට හොඳ කාඩ් එකක් වදිනවා එහෙම කිව්වා නම් කිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.